අලුත් ලෝකය හරිමතේ හරියට හරිමතේ හරියට ඔබේ ජංගම දුරකථනයේ සැඟවිය ඇති අභිරහස්. අද අපි කියන්න යන්නේ ෆෝන් එකේ සැඟවිලා තියෙන ඔය නොදන්න කරුණු ගැන. අන්තිම වෙනකන් මේ වීඩියෝ එක බලන්න. ඔයාගේ ෆෝන් එකේ නොදන්න දේවල් වලින් කරන්න පුළුවන් දේවල් ගැන. ලොක් ස්ක්‍රීන් මැසේජ්, අගුල වැටුණු තිරේ මත දිස්සෙන පණිවිඩය. ඔයාගේ ෆෝන් එක නැති වුණා කියලා හිතන්න. මේ වගේ වෙලාවක ඔයා දුරකථන තිරේ මත කුමන හෝ ආකාරයක ලොක් එකක් තමා තිබේ නම් එය ඇහිඳගත් පුද්ගලයාට දුරකථනයේ අයිතිකරු පිළිබඳ කිසිම හෝඩුවාවක් ලබා ගන්නට බැරි වෙනවා. එහෙම නේද? මෙවන් අවස්ථාවකට කල්තබා සූදානම් වීමට නම් ඔයාට පුළුවන් ලොක් ස්ක්‍රීන් පණිවිඩයක් දුරකථනය තුල සේව කර තබන්න. එවිට දුරකථනයේ තිරේ ලොක් වී තිබෙන හැම අවස්ථාවකම එම පණිවිඩයේ තිරේ මත නිරූපණය වීමට පටන් ගන්නවා. මෙම පණිවිඩය ලෙසට ඔබේ වෙනත් දුරකථන අංකයක් හෝ ඊමේල් ලිපිනය ලබා දෙන්නට පුළුවන්. ඔබ භාවිතා කරන්නේ Android මෙහෙයුම් පද්ධතියක් තිබෙන දුරකථනයක් නම් Settings, Lock Screen and Security, Lock Screen Signature යන පාත් එක ඔස්සේ Lock Screen පණිවිඩයක් ඔබේ දුරකථනයට ඇතුල් කර තබන්න පුළුවන්. එතකොට ඔයාගේ ෆෝන් එක නැති වුණොත් ඒක ලබාගත් පුද්ගලයෙක්ට ඔබට ඒක ලබා දෙන්න පුළුවන්. අමුතු දත්ත ජංගම දුරකථනයට ඔබ දැඩි ලෙස ඇබ්බැහි වී ඇතැයි කියා ඔබේ දෙමාපියන් චෝදනා කරන්නේ නම් ඔබ කොතරම් දුරකථනයට ඇබ්බැහි වී ඇද්ද යන්න දැනගැනීමට පහසුකමක් ඔබේ දුරකථනයේම තියෙනවා. ඔබ භාවිතා කරන්නේ Apple දුරකථනයක් නම් Settings මෙනුවට ගොස් Battery මත ක්ලික් කරන්න. එවිට පැමිණෙන මෙනුව ඔබේ අවසන් දින හත තුළ වැඩියෙන්ම කාලය ගත කළ වෙබ් අඩවි ඇප් පිළිවෙලින් ඒ සඳහා ඔබ නාස්ති කළ පැය ගණන සමගින් ලබා ගන්නට පුළුවන්. ඔබ භාවිතා කරන්නේ Android දුරකථනයක්. Play Store ලබාගත හැකි Instant වැනි සරල ඇප් එකක් ඔස්සේ ඔබේ කාල නාස්ති පිළිබඳ දත්ත දෙක ගැනීමට පුළුවන් වේවි. දුරකථනයේ මතකය ඉතුරු කර ගැනීම Save the Memory. ඔබේ දුරකථනයේ මෙමරි ෆුල් වන විට ඔබට පුළුවන් මෙමරි කාඩ් එකක් හෝ Dropbox වැනි cloud සේවාවක් යොදාගෙන ඉඩ වැඩි කර ගන්න. නැතිනම් දුරකථනයේ දත්ත පරිගණකයකට කොපි කිරීම මගින්ද මෙමරියේ ඉඩ පහසුකම් වැඩි කර ගන්නට පුළුවන්. නමුත් මේ කිසිවක් සිදු නොකර මෙමරි ෆුල් වේ ඇති අවස්ථාවක ඉඩ සාදා ගැනීමට අපූර්ව උපක්‍රමයක් තිබෙනවා. ඒ තමයි Telegram Messenger app එක. මෙමකේ නොබේ සියලුම දත්ත පණිවිඩයක් ලෙසින් සේව් කර ඔබටම සෙන්ඩ් කර ගන්නට පුළුවන්. ඔබට අවශ්‍ය විට පමණක් පණිවිඩයේ සේව් කර ඇති දත්ත ඔබේ දුරකථනයේ මතකයේ වෙත ඩවුන්ලෝඩ් කර ගන්නට පුළුවන්. මොනෝක්‍රොම් තිරය. ඔබ නිතරම දුරකථනයේ මගින් විවිධ දේවල් කියවීම සිදු කරනවා නම් එක දිගට වර්ණවත් තිරය දෙස බලා සිටීම නිසා දැස්වලට අපහසුතාවයක් ඇතිවන්නට පුළුවන්. ඒ වගේම දුරකථනයේ බැටරිය ඉක්මනින්ම බැස යාමටත් සිදු වෙනවා. මේ ගැටලු දෙකම එකවර විසඳාගත හැකි ක්‍රමයක් තියෙනවා. ඒ තමයි දුරකථනයේ මොනෝක්‍රොම් තත්ත්වයට මොනෝක්‍රොම් මෝඩ් පත් කර ගැනීම. මෙසේ සිදු කර ගැනීමෙන් ඔබේ දුරකථනයේ තිරය කළු සුදු black and white එකක් බවට පත් වෙනවා. මේ ක්‍රියාත්මක කර ගැනීම සඳහා අපි අර කලින් කියලා දුන්නු මැජික් මෙනුව විවෘත කර ගන්න. එහි simulate anomaly ඔස්සේ මොනෝක්‍රොම් මෝඩ් on කර ගැනීමට පුළුවන්. anti thief app සොර සතුරු ආරක්ෂක මෘදුකාංග. ඔබට හිතෙනවා නම් දුරකථනයේ ආරක්ෂාවට lock screen message එකක් පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ කියලා ඔයාට පුළුවන් සොර සතුරු ආරක්ෂක මෘදුකාංගයක් anti thief app එකක් play store වෙතින් download කොට බාම කරන්න. ෆෝන් එක නැති වුණාම ඒක අපිට නැවත නොලබෙන්නත් පුළුවන්. මේ වගේ ඇප් එකක් දුරකථනයට ස්ථාපනය කොට ඇති අවස්ථාවක දුරකථනය නැති වුවහොත් ඔබට නැති වූ දුරකථනයේ කැමරාව හොර රහසෙම විවෘත කර ඡායාරූප ලබා ගැනීමට, දුරකථනයේ මයික්‍රොෆෝනය ක්‍රියාත්මක කොට අපට ශබ්දයට සවන් දීමට, GPS මගින් දුරකථනයේ තිබෙන ස්ථානය සොයා ගැනීමට, දුරකථනයේ ගබඩවියේදී සියලු දත්ත මකා දැමීමට, දුරකථනයේ අගුළු දැමීමට හා අවශ්‍ය නම් දුරකථනයේ ස්පීකර් මගින් විශාල ශබ්දයක් වුවත් ඇති කරවන්නට හැකියාව පවතිනවා. CCTV කැමරා පද්ධතියක් ලෙස භාවිතා කළ හැකි වීම ඔබේ නිවසේ හෝ ඔබ සතු වටිනා වස්තුන් ආරක්ෂා කර ගැනීම සඳහා ඔබේ ස්මාර්ට් දුරකථනය CCTV ආරක්ෂක කැමරා පද්ධතියක් ලෙස භාවිතා කරන්නට හැකියාවක් තිබෙනවා. මේ සඳහා ඔබ කළ යුතු වන්නේ Play Store වෙත පිවිසීමෙන් CCTV app ලෙසින් සර්ච් කොට ලැබෙන ප්‍රතිඵල වලින් ඔබට වඩාත්ම සුදුසු app එකක් භාගත කර ගැනීමයි. කාර්කේ ඩෑෂ් කැම් එක ලෙසින් භාවිතා කරන්නත් පුළුවන්. ඔව්, ඔබට අවශ්‍ය නම් ඔබේ මොටර රථයේ ඉදිරිපස දර්ශන ඩෑෂ් කැම් එකක් මගින් පටිගත කර ගැනීමට, ඒ සඳහා ඔබට ඔබේ ජංගම දුරකථනය උද පහසුවෙන් යොදා ගන්නට පුළුවන්. මේ සඳහා ඔබ කළ යුතු වන්නේ පෙර පීවරේ වගේම Play Store වෙත පිවිස ඩෑෂ් කැම් apps ලෙසින් සර්ච් කර ඔබට වඩාත්ම සිද්ගත් ඇප් එක භාගත කිරීමයි. ඉතින් මේ වගේ වීඩියෝ දිනපතාම නරඹන්න, පහලින් අලුත් ලෝකයේ අපිව subscribe කරන්න. දවස සුභ වේවා. ඔබට ජය වේවා.